සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් රසට හදාගන්න කුරක්කන් කැඳ එකක්. ඉතින් මේ කුරක්කන් කැඳේකේ තියෙන විශේෂත්වය තමයි මේක හදාගන්නේ අද මම සව් එකතු කරගෙන. ඉතින් මේ සව් එකතු කරලා හදන කුරක්කන් කැඳ එක ඔයාට හවස තේ වේලාවට වගේම ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා අරගෙන අතුරුපසක් විදිහට උනත් රස විඳින්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස කුරක්කන් කැඳ එක හදාගන්නේ කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා සව් මේස හැඳි හතරක්. සව් මේස හැඳි හතර මම මේ විදිහට පෑන් එකට දාගෙන ඒකට එකතු කරගන්නවා වතුර පීරිසි අඩුකෝප්ප දෙකමාරක්. ඊළඟට ලිපේ තියලා සව් ටික තඹ ගන්න ඕනි. මෙන්න මේ වගේ සව් ඇටි සුදු පාට අයින් වෙනකන් මෙන්න මේ පදමට එනකන් සව් ටික තඹ ගන්න. තඹගත්ත සව් එක මම මේ විදිහට පෙරෙන්න තියනවා. මේක පෙරෙනකන් පැත්තකින් තියලා මම සව් කැඳේක ඉතුරු වැඩ ටික කර ගන්නවා. ඉතින් මේක පැත්තකින් තිබ්බහම ටික වෙලාවක් යද්දි මේක වතුර ටික හැමීට අයින් වෙලා පෙරිලා යනවා. ඊළඟට වෙනම පෑන් එකක් අරගෙන ඒකට කුරක්කන් මේස හැඳි හතරක් එකතු කරගන්නවා. දැන් මේකට මුලින්ම වතුර පොඩ්ඩක් එකතු කරලා කුරක්කන් පිටිවල කැටගතිය අයින් වෙනකම් මේ විදිහට දිය කරගන්න. එකපාර වතුර ගොඩාක් එකතු කරන්නේ නැතුව මෙන්න මේ විදිහට වතුර පොඩ්ඩක් එකතු කරලා කුරක්කන් ටික දිය කරගන්න. නැත්තම් මේක කැට හැදෙන්න බලනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ කුරක්කන් වල කැට ටික අයින් කරගන්න. ඊළඟට මේකට ඉතුරු වතුර ටික එකතු කරගන්න. ඉතින් කුරක්කන් මේස හැඳි හතරට මං වතුර පීරිසි අඩුකෝප්ප දෙකමාරක් එකතු කරගත්තා. ඊළඟට මේකට මේ විදිහට මම පොඩ්ඩක් කලවම් කරලා මේකට ලුණු තේ හැඳි භාගයක් කට පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගන්නවා. ඉතින් ඔයාගේ රසායන ලුණු එකතු කරගන්න. ඊළඟට මේක ලිපේ තියලා අඩු ගින්දරේ මේ විදිහට නොනවත්තාම හැඳි ගන්න ඕනි. කුරක්කන් ඉක්මනට කැටි ගැහෙන බලන නිසා ලිපේ තිබ්බ වෙලාව ඉඳලා නොනවත්වාම හැඳි ගන්න. ඉතින් විනාඩි 3ක් විතර යද්දී ඔයාලට පේනවා මෙන්න මේ වගේ කුරක්කා මිශ්‍රණය උකු වෙනවා. ගොඩාක් ලිපේ ගින්දර වැඩි කරලා මේක කරන්න එපා. මෙන්න මේ වගේ මිශ්‍රණය උකු වෙන්න ඕනි. මෙන්න මේ පදමට ආවට පස්සේ මම මේකට උකු පොල් කිරි පිරිසි අඩුකෝප්ප 3ක් එකතු කරගන්නවා. මෙතනදී පළවෙනි කිරි සහ දෙවෙනි කිරි කියන දෙකම ඔයාට එකතු කරගන්න පුළුවන්. පොල් කිරි එකතු කරාට පස්සේ මේක මේ විදිහට නොනවත්වාම හැඳි ගන්න. මේ වෙලාවේ මං එනසාලට දෙකක පොතු අයින් කරලා ඒකත් මේකට එකතු කරගන්නවා. ඊළඟට මේකට ඔයාගේ රසාණුව සීනි එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී සීනි මේස හැඳි 6ක් එකතු කරගත්තා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරලා සීනි එකතු කරගන්න. මේ දේවල් එකතු කරලා මේ විදිහට මේක නොනවත්වාම හැඳි ගන්න. මේ වෙලාවේ අපි පෙරෙන්න තිබ්බ සව් ටිකේ වතුර මේ විදිහට හොඳට අයින් වෙලා තියෙන්නේ. කුරක්කන් කැඳේක මෙන්න මේ වගේ පදමට ආවට පස්සේ මම මේකට අපි අර පෙරාගත්ත සව් ටික එකතු කරගන්නවා.
සෞටික එකතු කරාට පස්සේ ඔයාලට පේනවා පොඩ්ඩක් මේක කැට විදිහට තමයි තියෙන්නේ සෞටික මෙන්න මේ වගේ කැට හැදිලා තියෙනවා. ඉතින් ඒකට කමක් නැහැ මේක නොනවත්තා මේ විදිහට හැදි ගන්නකොට මේ සවුල තියෙන කැටගතිය අයින් වෙලා ලස්සනට අපේ කැඳේක නියම පදමකට එනවා. ඉතින් ඒ නිසා මිශ්‍රණය මේ විදිහට ලිපේ තියලා එක දිගටම හැදි ගන්න විනාඩියක් දෙකක් යනකොට මිශ්‍රණය මෙන්න මේ වගේ නියම පදමකට එනවා. ඉතින් ඔයාලට පේනවා සෞටික හොඳට මිශ්‍රණය මේ විදිහට තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ අවශ්‍ය පදමට ආවට පස්සේ ඔයාට පුළුවන් ලිප ඕෆ් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ කැඳ එකක් වගේ පදමකට, ඒ කියන්නේ ගොඩාක් හයි වෙන්නේ නැතුව මෙන්න මේ පදමට ආවට පස්සේ තමයි මම ලිප ඕෆ් කරගත්තේ. ඉතින් මේක ඔයාට හවස තේ වෙලාවට කැඳ එකක් වගේම අතුරු පසක් විදිහට ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා අරගෙන අතුරු පසක් විදිහට උනත් රස විඳින්න පුළුවන්. ඉතින් ඔයත් ගෙදරදි මේක හදලා බලන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, subscribe කරන්න, comment කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. හැම දිනාටම සුබ දවසක්.